අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල ශ්‍රී ලංකාව ඇමරිකාවේ සම්බාධක ලැයිස්තුවට ඇතුළත්ද ඉන්දු ශ්‍රී ලංකා දෙවන 2020 තරගයේ හෙටට කල්යයි ගුරු වර්ජනයේ දිගටම අගමැති සමග පැවති සාකච්ඡා අසාර්ථකයි ගුරුවට විෂමතා ඉවත් කිරීමට ඊළඟ අයවැයෙන් පියවර රජයේ හෙද නිලධාරින්ගේ සංගමය රෝහල් සියයක හෙට සංකේත වර්ජන සංචරණ සීමා දෙඩි වෙයිද කොවිඩ් රෝගීන් නිහලයි රටම අවදානම් මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ සයිනෝෆාම් ලක්ෂ 16ක් දිවයිනට ඉෂාලිනීගේ දේහය ගොඩ ගැනීම කල්යයි රිෂාඩ්ගේ ගෙදර සිටි මෙහෙකාරියන්ගෙන් අද කට උත්තර බාලවයස්කර මෙහෙකාරියන් සොයා මෝතරින් මෙහි උම ඇරඹේ සියක් නගර සංවර්ධනය අගමැති අතින් ඇරඹේ ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර රත්නපුරෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට එළඹෙන සඳුදා විසඳුමක් ලබා දෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අගමැතිවරයා ඇතුළු ඇමතිවරුන් සමග පැවැත් වූ සාකච්ඡා අසාර්ථක බවත් මේ හේතුවෙන් ගුරු වර්ජනය දිගටම පවත්වන බවයි ගුරු විදුහල්පති සංගම් පවසන්නේ මේ අතර අද කැබිනට් තීන්දුව දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ලබන අයවැයේ සිට පියවර ගුරු වැටුප් විෂමතාවය සංශෝධනය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් සහ වෘත්ති සමිති නායකයන් සහභාගී වුණා. අනිදානේ ප්‍රතිපත්තියක් වශයෙන් මේ තමුන්වන්සලා කියන දේ රජය පිළිගන්නවා. ඒක කිසි ගැටලුවක් නැහැ. ඊළඟට දැන් අපි බලන්න ඕනේ මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. මුදල් පිළිබඳ තියෙන ගැටලුව තියෙනවා අපිට. ඒකට ඒකට මූණ පාලනක් තියෙනවා. ඒක නිසා එතෙන්දී කොහොමද අපි ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් අනිත් ශ්‍රේෂ්ඨ වලට මේක බලපෑම් මොකද ව්‍යාපාරයෙන් සිදු වෙනවද කියන එකත් මේ තමයි අපිට තෝරගන්න තියෙන්නේ. වංශලාගේ මේ යෝජනාව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම් අනිවාර්යෙන් ලබන සඳුදාට. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා අපි කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප තමයි අපි දැනට ආරම්භ දෙන වෘත්තීය ක්‍රියාමාර්ග සියල්ල අකණ්ඩ අකණ්ඩව ඉස්සරහට යනවා විශේෂයෙන්ම මේ ගැටලුව වහාම විසඳන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළ යුතු තිබෙනවා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන පළමු අදියර එළඹෙන අයවැයේදී ක්‍රියාත්මක කරන බවයි දැනට රටේ තිබෙන මූල්‍ය තත්ත්වයේ සමග අදාළ වෙනස්කම් කිරීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය මේ වතාවේදී දැනට ක්ෂණිකව රජයට හැකියාවක් නැහැ නමුත් ඉදිරි අයවැය ලේඛනය තුළදී අදාළ විෂමතාවයන් ඉවත් කිරීම සඳහා පළමු පියවර ගැනීමට කරු මුදල් අමාත්‍යතුමාත් එකඟතාවය පළ කොට තිබෙනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ගුරු වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා සංවිධානය කර තිබුණා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවේ සකස් කරන්න විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවේ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න රාජ්‍ය සේවය ඒ වගේම අධ්‍යාපනය වතු සේවය සහ සංස්ථා මණ්ඩල සියල්ලගේම මෙම සේවක සංගම් පිහිටවමින් අපි රටේ ජනතාවට ආණ්ඩුවට බල කරමින් ඉන්නවා මේ රටේ ජනතාව ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න කියලා බිම්මට්ටමේ මහ ජනතාව ගුරුවරුන්ගේ වෘත්තීය අරගලත් එක්ක ඔවුන්ගේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම් ඉතාම අඩුවෙන් කරන්නේ ඒ වගේම ඔවුන් නරක පූර්වාදර්ශයක් අරගෙනමින් ඉන්නවා ගුරුවරුන්ට පාරේ නගරවල උද්ඝෝෂණය කරන්න පුළුවන් නම් ඔවුන්ට සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාමට ඇයි සෞඛ්‍ය උපදෙස් බාධාවක් වෙන්නේ කියන එක සම්බන්ධව ඒ නිසා ඒ සම්බන්ධවත් අපි කාරුණික අවධානය යොමු කරනවා ගුරු වෘත්තීය සංගම් සහ සමාජිකයින්ගෙන් අවධානයෙන් කටයුතු කරන්න ඔබ මම අපි සියලුම රටේ පුරවැසියන් ඉන්නේ මරණය අභියස කියන එක අවබෝධ කරගන්න කියලා
එන්නත් කරණය අවසන් වූ වහම රට යලි සාමාන්‍යකරණයට පත් කර අපනයන හා සංචාරක ඇතුළු ශ්‍රේෂ්ඨ රසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අද පසුරුවේ පැවති හමුවකදී. Lanka Varija Mandalita, Alutin Teri Patu, Niladhari Mandali Saha, Janadipati, Gotabe Rajapakshamatha, Saka Chavak, other Janadipati Karia Lady Pavatuna, Emasaka Chavate equipment, Ennath Karnat Samagu, Rata Saman Nikarnita, Elemetma, Apana in Saha Sancharaka Ethalu, Shastra Rasak, Provartinita Sudanam Baba, Lanka Varija Mandali, Janadipati, Gotabe Rajapakshamatha, Samaka Prakashakala, Saubagi Dekma, Pratipati Prakashi Magin, Janata Vidri Tepu Vedapilivilla, Covid Vasangate, Bada Vakarinogene, Janadipativera, Ratatulu Kratma. සෞඛ්‍ය මාර්ග උපදේශ අමතක කළ හොත් ඉදායික්මනින් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇතැයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙවැනි විටත් බිම් මට්ටමින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. අද තවත් සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහසයක් ශ්‍රී ලංකාවට ලැබුණා. Patriana Delta Covid Prabhede Hedwin, Maman Vita Ratatula Yalit Avadahanamak Matu Vete Beneva, Covid Avadahanam Hedwin, Palat Atherpenevu, Sanchar Nase Mother, Tavadurat Krat Makavaneva, Kese Vitat Saukiansha Yalit Avadaharnekale, Pavatina Sauki Marco Padesha, Nisiparadi Anugamane Kirimata, Janatava Katitukale Netnam, Pavatina Sanchar Nase Mat, Tavadurat, Dedikirimata Sidwana Pavai, Medakwa, Sampalolin, Nola Bunat, Anik Palatolat, Delta Prabhede Asa Denu. In the Idakadatino Kineka, Vidyan Kulu, Bohodinik, Tahurkar Latino, Pidanine, Munat Akare to make a petri the Kiela, Pidilatina, Sauke Margo for this, Lihil Kirima, Saha, Sancharnasima, Lihil Kirima, Haraha, Vedidurata, Tawat Roging, Vedivima, Nirikshan Evan in Etnang, Apete Idriadi, Tawadurata, May Sauke Margo for this, Lihil Karandapul. I say no, no, Idriadi, Lihil Kirima, Pramada Venda Hidatino. නැත්නම් ආපස්සට දැඩි කිරීමට සමහර විට මේක හේතුපාදක වෙන්න ඉඩ තියෙනවා. මේ අතර චීන රජය තවත් සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහසයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. එම එන්නත් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 869 සහ UL 865 යන ගුවන් යානා අද උදැසන කොළඹ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. China Tanapati Cheng Hong Mahatavisin, Janadipati, Gotabe Rajapaksha Mahatavita, Enda the Nilavashin Bahadiba, other Piravurwe, Janadipati, Karya Lady Sidukaruna, Eme Natura Tamatrava, Silinchera Togyakta, Paritagakara. Mim Enath Uturu Nagini Hira Palatula, Vasa Urdu Theatre Vadi Janatavati Labati Mater, Saukamatan Shivita Baharadin Repua, Mirata Enath Karana Kriabalidi, Bahavita Enathulin, Seat Hatha Begak, Sino Farm and Nathwanapa. විශේෂයෙන් අද ලැබිච්ච මේ එන්නත් අපි උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල 100ට 100ක් එන්නත් කරන්නට තමයි මේ සයිනෝෆාම් මාත්‍රා මිලියන 1.6 පාවිච්චි කරන්නේ. කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත් කරන වැඩසටහන යටතේ ආරම්භ වූ මෙරට එන්නත් ලබා දීමේ වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්කවල තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එම වැඩසටහන යටතේ ඊයේ දිනේ මෙරට බුත්කලෙන් 437878 දිනකට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. එය මෙතෙක් දිනකදී මෙරටින් ලබා දුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. සීග්‍රයෙන් බිම් මට්ටමේ රෝගීන් පැතිරීම වැඩි වෙලා තියෙනවා. ආසාදන හැකියාව ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා කියලා පේන්න තියෙනවා. ඒ නිසා මේ ව්‍යසනකාරී තත්ත්වය අපි කලින් අනතුරු ඇඟෙව්වා. මේ අනතුරු ඇඟවීම රටේ සාමාන්‍ය ජනතාව හෝ සෞඛ්‍ය සම්බන්ධ නීති රෙගුලාසි හදන පාලන තන්ත්‍රය බාරගත්තේ නැහැ වගේම බිම් මට්ටමේ තියෙන කටයුතු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කරා කියන එකත් අපිට පැහැදිලිවම පේන්න තිබුණා. දැන් ඒ අපි කරපු ක්‍රියාකාරකම් වලට අපි වන්දි ගෙවමින් ඉන්නවා මේ මොහොතේ ඉඳලා ඉදිරියේදී මේ වන්දිය විශාල ජීවිත සංඛ්‍යාවකින් ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයට රට තල්ලු වෙමින් තියෙනවා. රජයේ හෙද නිලධාරින්ගේ සංගමය හෙට දහවල් 12 සිට පැයක කාලයක් දිවයිනු පුරා තෝරාගත් රෝහල් 100ක විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඒ ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලමේ
හෙද නිලධාරීන්ගේ සංගමයේ විදියට අනිකුත් හෙද සංගම් වලටත් ආරාධනා කරලා හෙට දවසේ දවල් 12 සිට 1 දක්වා දිවයින පුරා තෝරාගත් රෝහල් 100ක විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. මේකට හේතුව වෙන්නේ සති 3කට පෙර හෙද සේවාව විදියට දවන්ත වැඩවර්ධනයක් මේ රටේ දියත් කරා. මූලික ඉල්ලීම් 9ක් හේතුවෙන්. ඉල්ලීම් 9න් දෙකක් තමයි කැබිනට් එක අනුමත කරේ. අනිකුත් ඉල්ලීම් පිළිබඳව කමිටුපත් කරන්න, අයවැයට යොමු කරන්න ආදී තීරණ ජනාධිපතිව ඇසා ආණ්ඩුව ගත්තා. නමුත් ඒ එකක්වත් අද වෙනකොට අවසාන විසඳුමකට ගේන්න ආණ්ඩුවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හැකියාවක් ලැබිලා නැහැ. මේක හෙට දවසෙත් උත්තරයක් නැත්නම් මේ සතිය අවසාන වෙනකොට ගැසට් එක නිකුත් කරන්න රජයේ මුද්‍රණාලයට ගැසට් පත්‍රය සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් නොකරන්නේ නම් විවිධ ආයක බලපෑම් පැත්තකට දාලා අපි අනිවාර්යයෙන්ම ඉදිරි දින 7න් පස්සේ මේට වඩා බරපතල වෘත්තීය සංධි ක්‍රියාමාර්ගයකට යනවා. බස්නාහිර පළාතේ බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් අද මෝදරින් ආරම්භ වුණා. ළමා මෙහෙකරුවන් පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා පොලිසිය 0112 433 333 දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා. මේ අතර ඉශාලිනීගේ දේහය ගොඩ ගැනීම කල් ගියා. රිෂාඩ් බදුදීන්ගේ නිවසේ සිටි තවත් මෙහෙකාරයෙකුගෙන් අද සාක්ෂි සටහන් කරගත් අතර එම කටයුතු අද රාත්‍රී කාලයේත් සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ලද ස්ථාන සොයා අද පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. එහිදී මෝදර පොලිස් බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන් සේවය යොදවා ඇති බවට සැක ස්ථාන පරීක්ෂාවට ලක් කෙරුණා. වයස අවුරුදු 18ක අඩු දරුවෝ කිසිසේත් රැකියාවේ නිරත කරගන්න එපා. ඒ දරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු ලබා ගන්න අතහැරන්න අවස්ථාව ලබා දෙන්න කියලා තමයි අපි අද ඔබලගේ ඉල්ලීම. ළමා මෙහෙකාර සේවයේ පිළිබඳව කොළඹ නගරය හෝ තදාසන්න ප්‍රදේශයක තොරතුරක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් 0112 433 333 දුරකථන අංකයට දැනුම් දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිළිසීමේදී ඉශාලිනී දැරියගේ දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඊයේ දින නියෝගයක් නිකුත් කරනු ලැබුවා. ඒ අනුව අද දිනේ ඉශාලිනී දැරියගේ දේහය භූමිදාන කර ඇති ස්ථානයේ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා. මගේ දුවට හරි නීතිය ඕනි කියලා තමයි සාමාන්‍ය පෙත්තක කිච්ච වෙන්න ඕනේ මොනෝද වෙලා තියෙන්නේ කියලා හරියට දැනගන්න ඕනේ කියලා. මේ අතර කොළඹ උතුර කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරී කණ්ඩායමක් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ ඩයිකම පොලිසිය විසින් සිද්ධියට අදාළ විමර්ශන කටයුතු වල නිරත වුණා. එහිදී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී මිය ගිය ඉශාලිනී ජූඩ් දැරිය කොළඹට රැගෙන ගිය තරවකරුගේ පෞලිය සමාජිකින්ගෙන් සහ එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම ඩයිකම වතුරායේදී සිදු කෙරුණා. ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මිය ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කළා. දැරියගේ දේහය අද දිනේ ගොඩ ගැනීම සිදු නොකරන බවත් මිහිදන් කළ සිරුරක් අධිකරණ නියෝගයක් මත ගොඩ ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමාලාවක් ඇති බවත් එම නීතිමාලාවට අනුව ඉදිරි දින කිහිපය තුළදී ඉශාලිනීගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිත බවයි නුවරඑළිය පොලිස් කොට්ටාසයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ. ජනාධිපතිවරයාට රටේ නගර කඩිනමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තවමත් රටේ බොහොමයක් නගර අපිරිසිදු සහ අපිළිවෙල බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ඒ සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට අද එක්වෙමින්
සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය කුරුණෑගල හිරිපිටිය නගරෙන් ආරම්භ කිරීමේ ජාතික උත්සවය වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශ යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි නගර සියයක් එකවර සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එක් නගරයක් සංවර්ධනය කර අලංකාර කිරීම සඳහා රජය වැය කරන ලද මුදල රුපියල් මිලියන 20ක්. ඒ අනුව නගර සියය සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබෙනවා. අපේ රටේ ජනතාව කැමැති තමන්ට ළඟ නගරය දියුණු වෙනවා දකින්න. හැම දෙයකම කොළඹ යන්නේ නැතුව ළඟම නගරයෙන් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න පුළුවන් නම් කියලා ජනතාව හිතන්නේ. ඒකේ කිසිම වරදක් නැහැ. අපේ රටේ බොහෝමයක් නගර අදටත් තිබෙන්නේ අපිළිවෙලකට බව කාටවත් හංගන්න රහසක් නෙවෙයි කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට නගරයක වැඩක් පටන් ගත්තම මැතිවරණයක් ඇවිත් බලේ සිටි අය පැරදුනාම ඒ වැඩේ එතනම නවත්තනවා. මේ නිසා අනවසර ඉදිකිරීම් මුල් බැසගත්තා. හරියට පානු පද්ධතියක් නැති අපිළිවෙල නගරයක් තමයි මේ අයගේ නගරය වුණේ. හරියටම කිව්වොත් කපුටු කූඩු වගේ. අපිටම යුද්ධයක් තිබෙද්දිත් සංවර්ධනය අමතක කළේ නැහැ. නමුත් ඊට පෙර නගර සැලසුම් සහ සංවර්ධනයට කිසිවෙකුත් අත තිබ්බේ නැහැ කියලා ඔබට මා අමුතුවෙන් කිව යුතු නැහැ. ගෝඨාභය ජනාධිපතිතුමාට මේ රටේ නගර සංවර්ධනය කඩිනම් කරන්න විශාල අවශ්‍යතාවයක් තිබෙන බව ඔබ හොඳින්ම දන්නවා. මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේදී පාකිස්තාන, බංග්ලාදේශ මහකොමසාරිස්වරු සහ සෞදි අරාබි, ඊජිප්තු සහ කුවේට් යන රටවල තානාපතිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා. මෙම හමුව අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය අගය කළ මුදල් අමාත්‍යවරයා ඉදිරියේදීද කලාපීය සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි සඳහන් කළේ. මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකාවට එරෙහිව අමරිකාව සම්බාධක පනවා ඇතැයි අද පෙරවරුවේ සිට විවිධ වෙබ් අඩවි වාර්තා කරමින් සිටිනවා. ඒ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් පදනම් කරගනිමිනි. එම පණිවිඩය සඳහන් පරිදි ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ චීනය ඇතුළු රටවල් 27ක් එක්සත් ජනපද සම්පාදකවලට යටත් කර තිබෙනවා. එම ට්විටර් පණිවිඩය සඳහන් ව ඇති සම්පාදක පිළිබඳව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් අද විමසීමක් සිදු කළා. බටහිර රටවල් විවිධ අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ යම් යම් භාණ්ඩ හා අපනයන් පිළිබඳ විවිධ තීරණයන් ගන්නවා. චීනය කියන්නේ අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. මධ්‍යස්ථ නොමැඳුණු විදේශ ප්‍රතිපත්තියක් ඇති ශ්‍රී ලංකාව යම් යම් අභියෝගයන් ඇති වුණොත් ඒවාට මුහුණ දීමට හා ජන ජීවිතය ආරක්ෂා කිරීමට පුළුවන් බව ඔප්පු කරලා තියෙනවා. ඉදිරියටත් එසේමයි. අපිට බෙහෙත් දෙන්නේ නැහැ කියලා බොහෝ අය කිව්වා. නමුත් අද වෙනකොට මහජන චීනෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන එන්නත් ප්‍රමාණය අති සුවිශේෂයි ලෝකයේ අතර. ශ්‍රී ලංකාව හුදකලා වුණේ නැහැ එක එක්කෙනා කියන කතන්දර වගේ. ඒ වගේමයි මොන අභියෝගාවත් ඒවාට අපි මුහුණ දෙන්න පුළුවන්. මිත්‍රත්වය හා විශ්වාසය ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාට රටවැසියාට ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. ගෝඨාභය ජනාධිපති තමාගේද ජනපති බව හිටපු අමාත්‍ය විජිත් විජේමුණිද සොයිසා පවසනවා. මහින්ද රාජපක්ෂ තමාගේද අගමැති බවයි ඔහු පවසාටේ. හරියට කරන්න බැරි නම් නම්බු පිටින් ගෙදර යන්නේයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රට වෙනස් වෙන්න ඕනේ. මේ ගෝඨාභය ආණ්ඩුව පිරියනවට අපි කැමති නැහැ. ගෝඨාභය මගේ ජනාධිපති. මහින්ද මගේ අගමැති. මොකද අපි යාට විරුද්ධව ඡන්දෙ දුන්නට මම මේ රටේ පුරවැසියෙක්. මට යහපත් රටක් ඕනේ. මට මිනිස්සු හොඳට ජීවත් වෙන්න ඕනේ. මේ ආණ්ඩුව කුඩු කරලා කඩලා වීසි කරලා දාලා කොක්කෙන් හරි කෙමිනෙන් හරි ආණ්ඩුවට කෙලවන්න අපට උවමනාවක් නැහැ. අපි කියන්නේ යකෝ මේක ගත්තනම් හරියට කරපල්ලා. අන්න කරන්න බැරි නම් දොට්ට බහැලා නම්බු පිටි ඵලයල්ලා එච්චරයි.
ඉතින් ඒකට අපි ආණ්ඩුවට කියන්නේ අපේ රජයේ විසින් ආරම්භ කිරීමට සියලු කටයුතු කරලා තිබෙනවා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් කඩුවෙල සිට කොළඹ දක්වා සියලු ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 1374 ගණන් වැමතුමා මේ ඩොලර් මිලියන 1374 අපිට හම්බෙන්නේ ජපාන ණය ආධාර යටතේ 1%ට වඩා අඩු පොලියකට ඒතොර මේ ඩොලර් මිලියන 1374 ගෙවන්න පටන් ගන්න තව අවුරුදු 15කින් පස්සේ අපේ වැමතුමා ඒ කියන්නේ දැන් තියෙන ඩොලර් අර්බුදයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ එතකොට ඒ ව්‍යාපෘතිය නතර කරනවා මේ ආණ්ඩුව මේ නතර කළා දැන් මොකද කරන්නේ දෙමටකොඩ සිට කිලෝමීටර් 19ක් අතුරුගිරිය දක්වා මේ කිලෝමීටර් 19ට ඩොලර් මිලියන 1620ක් යනවා සෑම වසරකම ඩොලර් මිලියන 108 ගානේ අපේ වැමතුමා අවුරුදු 15ක් ගෙවන්න උනන දැන් වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන ඩොලර් අර්බුදයට තවත් ඩොලර් මිලියන 108ක් එකතු වෙනවා වාර්ෂිකව අපි ගෙවන්න ඕන ලොව මෙතෙක් වර්තා වී ඇති වටිනාම ආර්නෝල් මැණික් පොකුර රත්නපුර පැල්මඩුල්ල කහවත්ත ප්‍රදේශයෙන් හමු වී ඇතැයි ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා සියතට ප්‍රකාශ කළා. මැණික් පොකුරේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මාස 8කට විතර කලින් හම්බෙච්ච ගලක් ප්‍රසිද්ධ කරන්න නැතුව අපි හිතේ මේ ගලට විශාල වටිනාකමක් තියෙනවා කියලා දැනගෙන හිටියා. මණික් හසරාමන කර්මාන්ත ආශ්‍රිත සාජ්‍ය අමාත්‍ය රෝහණ රත්නත් එමෙතුමා දිගින් දිගටම ප්‍රදේශ දුන්නේ මේ මණික් ගල ආරක්ෂා කරලා මේක ඇත්තටම ලංකාවේ හම්බෙන්නේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත බැල්මඩුල්ල කියන ප්‍රදේශයේ මේක සබරගමු පළාතේ හම්බෙච්ච ඉතරක් නෙමෙයි මුළු ලංකාවේම ලෝකෙම හම්බෙච්ච විශාල මණික් ගල. බර ප්‍රමාණය ගත්තොත් කිලෝ වලින් ගත්තොත් කිලෝ 510ක් පමණ තියෙනවා. කැරට් වලින් ගත්තොත් කැරට් 21,50,000ක් මෙතෙක් ලෝකයේ ඉතිහාසයේ ලැබිච්ච විශාලම මැණික මේ දිග ගත්තොත් සෙන්ටිමීටර් 100ක් දිගයි පළලින් ගත්තොත් සෙන්ටිමීටර් 72ක් උසින් ගත්තොත් සෙන්ටිමීටර් 50ක් ඒ කියන්නේ මීටර භාගයක් උසයි මීටරයකට වැඩි ප්‍රමාණය දිගයි බලන්න බැරි විශාල ප්‍රමාණය ගලක් දැන් රටවට අපුවත් කිහිපයක් කැටේ කිරුලපන සහ වැල්ලවත්ත රෙදිමෝල ප්‍රදේශ අතර හයිලෙවල් මාර්ගයේදී මෝටර රථයක් හදිසියේ ගිනි ගැනීමට ලක් වුණා. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සමත්ව තිබෙනවා. මාතර පොල්හින වෙරළි පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මාතර පොල්හේන සහ මඩිය යන ප්‍රදේශයේ තරුණ පිරිසෙක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා. දැන් සියත පිටිය. ඉන්දු ශ්‍රී ලංකා දෙවන 2020 තරගය හෙට දිනය දක්වා කල් දමා තිබෙනවා. ඒ ඉන්දිය ක්‍රීඩකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්. අද දින පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු ශ්‍රී ලංකා දෙවන 2020 තරගය හෙට දින දක්වා කල් දමා තිබෙනවා. ඒ ඉන්දිය කණ්ඩායමේ ක්‍රීඩක කෘණාල් පාණ්ඩ්‍යාට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඒ අනුව හෙට දින එනම් 28 වෙනිදා දෙවන 2020 තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ රාත්‍රී 8:00යි. රාත්‍රී 7:00 සිට සජීව විකාශය ඔබට සියත ටීවී ඔස්සේ නැරඹිය හැකි. දෙවන සහ අවසන් 2020 තරගය ලබන 29 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.